ඇකඩමියාවෙන් එහා ගිය උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් දවස මොනවද මට තිරණය කරන්න කියලා සමහරක් වෙලාවට අපි බලාගෙන ඉන්නවා හැබැයි දවස මොනවද මට තිරණය කරන්න කියලා බලාගෙන ඉන්නවට වඩා ඔබේ දවස වෙනුවෙන් ඔබට යමක් කරන්නට පුළුවන් නම් ඔබේ දවස සාර්ථක කරගන්නට ඔබට හැකියාව තිබෙනවා අදත් සෙනසුරාදා සවස 6 වෙද්දී අපි ආවා සබුත සරසවි තුලින් ඔබ ආදරය කරන ඇකඩමියාවෙන් එහා ගිය අපේම සහෝදර විද්‍යාර්ථියෙක් සොයාගෙන අද මේ කතාබහට එකතු වන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපේ අපේ ආදරණීය විද්‍යාර්ථියෙක් ඒ වගේම නිරූපණ ශාස්ත්‍රය වේදිකාව මාධ්‍ය ශාස්ත්‍රය වගේම පුංචි තිරයත් අතික්‍රමණය කළ දක්ෂ සහ සුන්දර චරිතයක් ආදරයෙන් පිළිගන්නවා අපේ කතාබහට නුරානි දෙන්නකෝන් ඔබව. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් කොහොමද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු? වැඩ කටයුතු කියන්නේ මේ ටිකේ නම් රංගනෙන් චූටි නිවාඩුවක් අරගෙන ඉන්නවා. මොකද අපි විශ්වවිද්‍යාලය තුර උපාධිය සම්පූර්ණ කරලා NVQ සුදුසුකමක් අපිට නැහැනේ අපි උපාධිය ගත්තට. ඉතින් වෘත්තීය පුහුණුවක් ලබා ගන්න ඕනේ කියලා මං හිතපු නිසා මං ඒකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ ටිකේ. ඒ වගේම ඉතින් මගේ සැලොන් එකක් මම ඕපන් කරා. ඉතින් පුංචි ව්‍යාපාරයක් එක්ක මේ ටිකේ කාර්යබහුලයි. කාර්යබහුල ජීවන වටපිටාවක් එක්ක නුරානි තෙන්නකෝන් අද දවසේදී අපේ කතාබහට එකතු වෙලා ඉන්නවා. ඉතින් නුරානි තෙන්නකෝන් කියවම අද රටක් ආදරය කරන රංගන ශිල්පිනියක්. මේ රටක් හඳුන්වන චරිතයක් වෙන්න ආව ගමන් මගේ ආරම්භය සහ අද වෙනකොට ඒ ඇවිල්ලා තියෙන ගමන් මග පිළිබඳව අපි මතක් කරලා ඉමු. ගමන් මග ගත්තොත් විශ්වවිද්‍යාලයට එනේ තැන තමයි මගේ ගමන් මග පටන් ගන්න 2017 ඉස්සරලාම විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර තමයි මට අවස්ථාව හම්බ වෙන්නේ ප්‍රදීප් මානවඩු හරහා ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න. ඔහු තමයි මට ඉස්සලාම يعني ඔහු සහාය අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි ඉස්සලාම මට කතා කරන්නේ මම විශ්වවිද්‍යාලය තුල ඒ සිනමාව විෂයට අදාළව මං හදාරන නිසා මට ඉස්සලාම පුංචිම චරිතයකට කතා කරනවා. එතන තමයි මගේ ආරම්භය වෙන්නේ. ඉතින් ආරම්භය ගන්නේ අවිකන්දුර කියන ටෙලිනාට්‍යයට. එතන ඉඳන් අද දක්වා වුත් ඉතින් ටෙලිනාට්‍ය සිනමාව කියන හැම ශේෂයක්ම නියෝජනය කරන අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ලොකු ගමන් මගක් ඉතින් ලොකු කාලයක් මේ වෙනකොට ඉතින් වසර 5ක් පික්මවලා ගොඩක් දෙනාගේ එකතුවක ප්‍රතිඵලයක්. ඒ වගේම අපි කැමතියි දැනගන්න ඒ ඔබේ පළමු චිත්‍ර ඔබේ පළමු ටෙලිනාට්‍ය පිළිබඳව මේ මොහොතේදී ඔබ අපිත් එක්ක සඳහන් කළා. ඊට පස්සේ මොන වගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ ඒ වගේම ඒවායේ අධ්‍යක්ෂවරුන්ගේ ඔබට ලැබිච්ච සහයෝගය පිළිබඳව මේ මොහොතේදී මතක් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. එහෙම ගත්තොත් අවිකන්දුල තමයි මගේ ප්‍රථම ටෙලිනාට්‍ය වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් තවම ඒක විකාශනය වුණෙත් නැහැ. ඒක තමයි විශේෂම දේ. මොකද ඒක 2017 يعني රූගත කිරීම කරන්නේ අපි. නමුත් ඒක තාම තිරගත වුණේ නැහැ. ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා චාමර ජනරාජ් පීරිස්ගේ රාහු කියන ටෙලිනාට්‍යයට. මුලින්ම මං හිතන්නේ මාව තිරේ දකින්න ලැබෙන්නේ රාහු කියන ටෙලිනාට්‍යය හරහා. පුංචි කැරක්ටර් එකක් ඒකෙත් මං කරන්නේ. ඉතින් ඒක තමයි මං හිතන්නේ පුංචි කිරේ මාව දකින්න ලැබෙන ඉස්සරලාම අවස්ථාව. ඊට පස්සේ සම්බන්ධ වෙනවා රවීන්ද්‍ර මහත්මාගේ ඔබ නිසා හුස්මක් තරමට. ඊට පස්සේ සුපන් රත්නායක අයගේ ක්වීන් බ්ලැක් ටවුන් ස්ටෝරි. ඊට පස්සේ සුනෙත් මාලිංග අයගේ ඉත්තෝ. අවසන් වරට මං සම්බන්ධ වෙන ටෙලිනාට්‍යය තමයි සකර්ම කියන්නේ. ඊට පස්සේ ඉතින් සිනමාව පැත්තට එන්න මූලික අඩිතාලමක් මං හිතන්නේ චූටි පියවරක්. ඒක සම්බන්ධ වෙන්න හම්බෙන්නේ
ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් කියන චිත්‍රපටය අපි හැමෝම දන්නවා. ඉතින් බල්ලත් ඇති. ඉතින් උදේකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් කියන එක තමයි මම සිනමාවට දායක වූ ප්‍රථම සිනමා අත්දැකීම. ඒ කියන්නේ මේ වෙනකොට පුංචි තිරයෙන් පෙදී තිරයටත් ප්‍රවිෂ්ඨත්වය ලබාගෙන තමයි ඔබ අපිත් එක්ක මේ කතා බහත් එක්ක එකතු වෙන මොහොත වෙනකොට නේද? ඔව්. හරි. මීළඟට අපි කැමති දැනගන්න එක්තරා දවසක ඔබට මතක ඇති රංගන ශාස්ත්‍රයේ ප්‍රවීණ රංගවේදියෙකු යම් අනාවැකියක් ඔබ පිළිබඳව පළ කරනවා. ඒ අවස්ථාව මම හිතනවා මේ මොහොතේදී මතක් කරොත් වටිනවා කියලා. ඔව්, ඒක මම දැන් ඔය කියපු ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් කියන චිත්‍රපටයට එන්න මූලික අඩිතාලම හැදෙන්නේ එතන. අනාවැකිය කියන්නේ ඉතින් වෙන කවුරුත් නෙමෙයි, ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා. ඔහු මට මුණ ගැහෙනවා සරසවියේ චිත්‍රාගාරයේදී. ඒ කියන්නේ අපි ඇත්තම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් වැඩ කටයුත්තකට තමයි අපි සරසවිය කියන්නේ ස්ටුඩියෝ එකට සම්බන්ධ වෙන්නේ. ඒ දවසක ඔහුගේ කලා කටයුත්තකදී ඔහු ඇවිල්ලා හිටියා. ඒ ඇවිල්ලා හිටපු මොහොතක ඉතින් අහඹු මුණ ගැහීමක් කිව්වොත් හරි, මුණ ගැහුණු වෙලාවක ඉතින් විස්තර අපි ඉතින් කවුරුත් කතා කරනවානේ, ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක්නේ. ඉතින් එහෙම හැම වෙලා ඔහුත් එක්ක කතා කරනකොට මම ඒ වෙනකොට මම ශේෂ්ත්‍රයේ චරිත කීපයක්, يعني සාමාන්‍යයෙන් චරිත දෙකක් තුනක් විතර කරලා තිබුණේ. ඒවත් ලොකෝ කැරක්ටර්ස් නෙවෙයි. නමුත් ඒ දේවල් අහලා ඊට පස්සේ වැඩ කඩේතු කොයි වගේද කියලා අහලා ඉවරලා මගේ නම හැව්වා. නම අහලා තමයි කිව්වේ මට. නම අහපු ගමන් කියපු දේ තමයි ඉතින් නම මගේ නම තියෙන්නේ ජනප්‍රිය වෙන්න සුදුසු කණේ කාන්දිට අයිති නමක් කියලා කිව්වා. ඉතින් මට හිතනවා එදා ඒ කිව්වේ දැන් අපි කියන වසර ගණනාවකට කලින්. ඊට පස්සේ තමයි මං හිතන්නේ මේ ලොකු ගමන් මග පටන් ගත්තේ. මුල ඒ හරිය තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඔහු තමයි ඉතින් මාව කියන්නේ මුලින්ම අපේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ඩොනල්ඩ් ජයන්ත මහත්මයාට මාව හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දීමෙන් පස්සේ තමයි මාව කියන්නේ නිර්දේශ වෙන්නේ ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් චිත්‍රපටයට. ඔව්, අපිට පේන තියෙනවා ඒ රංගන ශාස්ත්‍රයේ තුල ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මහා දැවැන්ත චරිතය ඔබ වෙනුවෙන් පළ කරපු අනාවැකිය අද වෙනකොට සපත වෙලා තියෙන ආකාරය තමයි අපිටත් දැක බලා ගන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මම කැමති සකර්ම ටෙලිනාට්‍ය පිළිබඳවත් මතකය අවදි කරන්න. සකර්ම ටෙලිනාට්‍ය කියවහම මේ කාලය තුළ වර්තමානය තුළ අපේ මේ සමාජය තුළ බොහෝ කතාබහට ලක්වෙච්ච ටෙලිනාට්‍යයක්, විශිෂ්ට නිර්මාණයක් කියලා කිව්වොත් නිවැරදි. ඒ සකර්ම ටෙලිනාට්‍ය තුළ ඔබ පණපවන්නේ ගංගා කියන චරිතයට. අපි සකර්ම ටෙලිනාට්‍ය ගැන වගේම ගංගා කියන යුවතිය ගැනත් මතක් කරමු. ඔව්, සකර්ම ටෙලිනාට්‍ය ඇත්තම අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා. ඔහුත් ඇත්තම කාලාන්තරයක් තිස්සේ ශේෂ්ත්‍රයේ ලොකු ගමනක් ආපු පුද්ගලයෙක්, ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් කිව්වොත් හරි. ඔහු තමයි මාව නිර්දේශ කරන්නේ ඔහුගේ ටෙලිනාට්‍යයට. ඒ අතරතුර ඉතින් කාලේ ගංගා කියන චරිතය මට එනකොට ඔහු මාව තෝරන්න හේතුවක් තිබිලා තියෙනවා. මං ඒක දැන් ඔයාලට කිව්වොත් එහෙම මේ දැන් මම මගේ රූපේ සමාන, ඒ කියන්නේ ඔහුගේ හිතේ මැවෙනවා. අපි පිටපතක් කියවනකොට හිතේ මැවෙනවනේ ඒ චරිතයට අදාළ කෙනෙක්ගේ රූපයක්. සමහරට ඒ අධ්‍යක්ෂකවරයාගේ හිතේ මැවුන රූපය ඒ අධ්‍යක්ෂකවරයාගේ මවගේ රූපය. හැබැයි ඉතින් අධ්‍යක්ෂකවරයාගේ මවගේ රූපය ගන්න බැහැනේ මේ නාට්‍යයට පොඩි කෙනෙක්ගේ, ඒ කියන්නේ පොඩි කියන්නේ වයසින් බාලා බාල කෙනෙක්ගේ. ඊට පස්සේ තමයි ඔහුට අහම්බෙන් මුණ ගැහිලා තියෙන්නේ මාව. ඔහුගේ අම්මගේ රූපයත් එක්ක මගේ රූපේ ඇත්තටම ළඟේ තිබ්බා. මටත් අදාහ ගන්න බෑ මේ එක වගේ. ඒ කියන්නේ ඔහුගේ මවයි මමයි කියන්නේ මේ අහසට පොළ වගේ දෙපැත්තක ඉන්න දෙන්නේ. ඒ වෙලත් අපි දෙන්නගේ රූපේ සමානකමක් තියෙනවා. ඉතින් ඔහු එතනින් තමයි මාව නිර්දේශ කරගන්නේ නාට්‍යයට. ඒ අනුව ගත්තා. ඉතින් මම ඒ වෙනකොට ලොකු ගමනක් ඇවිල්ලා ඒ ආපු ගමන් මගත් එක්ක ඔහු කියන්නේ මාව තෝරා ගත්තට පස්සේ මට ගංගා කියන චරිතය විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මං හිතන්නේ අර
සාමාන්‍ය අපි ජීවත් වෙන කැරක්ටර් එක හා සමානයි මං හිතන්නේ ලොකු වෙනසකුත් නැහැ. ඉතින් අර වෙනස්කම් තියෙන චරිතයේ අර වයස් පරතරය වෙනස් වෙනකොට තමයි නැත්තම් නම් ඇත්තම චරිතෙත් එක්ක ගොඩක් දුරට සමානයි මේ චරිතය. ඒ නිසා ඉතින් අමාරුවක් නැහැ මම ලේසියෙන් කරා. මොකද ගංගා කියන්නේ ඇත්තම මේ ඒ නාට්‍ය හැටියට එකේ ඉන්න ලොකුම පවුලක් තියෙන්නේ. ඒ පවුල වටා ගෙතුන කතාවක්. ඉතින් ඒ පවුල වටා ගෙතුන කතාවේ පවුලට එකතු වෙන ලේලි තමයි ගංගා කියන්නේ. ඉතින් ප්‍රේක්ෂකයා මුලදී ගංගා කියන චරිතයට ගොඩාක් ආදරේ කරා. මොකද මුලදී පෙම්වතියක් විදිහට ඔවුන් මාව දැක්කේ. ඊට පස්සේ මං හිතන්නේ මගේ ජීවිතේ ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් ඇහුවනම් බැන්නනම් මගේ ජීවිතේ මම ඒ තරම් බැනුම් අහලා නැතු ඇති මේ වෙනතෙක්. ඉතින් වැඩිම බැනුම් ප්‍රමාණයක් මන් දන්නේ මට මුලදී මට හුරු නැහැ ඇත්තටම මේ කොහොමද මේ එන ප්‍රේක්ෂකයගේ බැනුම් මන් දරාගන්නේ කියන එක. මම විතර එක වෙලාවක මං අධ්‍යක්ෂවරයාට කතා කරලම කියනවා මිනිස්සු මේ බනින විදිහට මට හිතාගන්න. ඒ කියන්නේ ඇත්තටම ඔවුන් බනින්නේ මම චරිතය ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන මට්ටමට මම කරලා තියෙන නිසා. මොකද මුලදී ප්‍රේක්ෂකයා මට ආදරය කරන්නත් නාට්‍ය අවසානයේ කියන්නේ අන්තිම ජවනිකාව දක්වා මම ඉන්නවා. අන්තිම ජවනිකාවෙත් ප්‍රේක්ෂකයා ඇත්තටම මට වෛර කරන තරමට පත් වෙනවා. ඉතින් ඒ හේතුව වෙන්නෙත් ඉතින් ප්‍රේක්ෂකයා ආදරේම කරන චරිතයට විරුද්ධව වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ අම්මා කියන චරිතය තමයි ඒකේ මූලික කරගෙන තිබුණේ. ඒ අම්මා කියන චරිතයට නිකන් අම්මා කියන කෙනාගේ හිත රිද්දනකොට අත් කාටත් රිද්දනවනේ. ඉතින් ඒ වගේ තමයි ප්‍රේක්ෂකයා බල්ලා තියෙන්නේ ඒ කෝණෙන්. ඉතින් එතකොට ලේලි කියන කෙනා අර නැන්දම්මත් එක්ක ඇතිවෙන ප්‍රශ්නත් එක්ක ඇති වෙන ඝට්ටනය මං හිතන්නේ ප්‍රේක්ෂකයට තදින්ම දැනලා තිබ්බ. ඒ නිසා වෙන්න ඇති මට බැඳලා තිබ්බ හොඳටම. ඉතින් මං කිව්වේ ඒකයි. ඒකේ සමහර චරිත ලක්ෂණ තියෙනවා මගේ ඇත්ත ජීවිතයට සමාන. ඒ කියන්නේ සාමාන්‍ය අපි හැසිරෙන විදිහට නෝමලි ඒත් එක්ක ගත්තාම සරල ඒ කියන්නේ සරල ගැමි යුවතියක්. නමුත් ප්‍රේක්ෂකයා අකමැති චරිතයක් ඒක. ඒ කියන්නේ ඔබ ගංගට නිසි සාධාරණත්වය ඉෂ්ට කරලා තියෙනවා. ප්‍රේක්ෂකයා ඔබව තදින් වැළඳගෙන තියෙනවා. ඔබ විශිෂ්ට විදිහට ඒ චරිතයට පොළපොපු ආකාරය තමයි අපිට මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් බව තහවුරු වෙන්නේ. ඉතින් දැන් මම කැමති ඊළඟට දැනගන්නට මුලදිත් කිව්වා විශාල බලපෑමක් කරා කියලා ශ්‍රීපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය ඔබ කලාකාරණියක් විසින් ආව මේ ගමන් මගට. අපි මතක් කරමු කොහොමද ඔබ කලාකාරණියක් විසින් මේ ගත කරන ජීවිතයට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රවිෂ්ඨ වීම, ඒ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම කොයි විදිහටද බලපෑවේ කියන ආකාරයත් පොඩ්ඩක් මතක් කරමු. ඔව්, විශ්වවිද්‍යාලය ගත්තොත් මම 2017 විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මට يعني මම ඇත්තටම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනකොටත් මම බලාපොරොත්තු නොවන උපාධියකට තමයි මට ප්‍රවිෂ්ඨ වෙන්න වෙන්නේ. එතකොට මම ඇත්තටම එතනින් ගොඩාක් දුරට මේ අර අපි මානසින් වැටෙනවා කියන තැනට පත් වෙලා ඉන්නවා. මොකද හේතුව මම ඇත්තටම විශ්වවිද්‍යාලෙ ඉන්න බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය يعني ජනමාධ්‍ය කියන ක්ෂේත්‍රේ. නමුත් මගේ ඉස්සඩගේ ප්‍රශ්නයක් හේතුවෙන් මට එන්න වෙන්නේ ප්‍රසංග කලා කියන කැන උපාධිය හදාගන්න. ඉතින් එනකොට මගේ ඔළුව තිබුණෙම මම ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මම ඇත්තටම වැඩ ඒ කියන්නේ වැඩ කරලා තියෙන්නේ මාධ්‍ය ශාස්ත්‍රය නිසා මට අර හිතට පොඩි ඒ කියන්නේ අර ඩවුට් එකක් වගේ තියෙනවා. මම කරන්න ආපු දේ නෙමෙයි මට කරන්න වෙන්නේ. මම කැමති දේ නෙමෙයි මේක කියන දේ මගේ හිතේ තියෙනවා. ඉතින් ඒත් එක්ක තමයි මම ඇත්තටම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ. නමුත් මම හිතන්නේ මට මුණ ගැහුණු අය, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉඳන් හැම කෙනෙක්ම මම හිතන්නේ මගේ මනස ඇත්තටම හැදුවා. ඒ කියන්නේ මම ආපු දේ මේ කරන්න හදන දේ මට සුදුසුයි කියන දේ ඔවුන් මට ඒත්තු ගන්නවා. ඒකෙන් තමයි ඇත්තටම මම මනස හදාගත්තේ මේ විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපන කටයුතු කරන්න මුලදීම. ඊට පස්සේ තමයි මට අවස්ථාව හම්බෙන්නේ රංගන ශාස්ත්‍රයට යන්න. නමුත් මම ඇත්තටම විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්නේ සිනමාව විශේෂ කරලා ඉගෙන ගන්න. එතකොට ප්‍රසංග කලා උපාධිය වුණාට මම සිනමාව විශේෂ කරලා ඉගෙන ගන්නකොට අපි ඇත්තටම සිනමාවේ ගොඩක් දුරට තාක්ෂණික පැත්ත හැමදේම ඉගෙන ගන්නවා. නමුත් මට එක තැනකදී සිද්ධ වෙන ඒ කියන්නේ මට රංගනය කියනදී මට ඇත්තටම අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ප්‍රසංග කලා කියන විෂය තුලට යම් තාක් දුරට ඉගෙන ගන්නවා. හැබැයි ඒක ඒ පොඩි කොටස නෙමෙයි රංගනය කියන්නේ.
රංගන කියන්නේ ලොකු විශාල පරතරයක් කියන්නේ රංගපානවා කියන එක උගන්වන්න බෑ ඒ කියන්නේ ඒක කියන්න පුළුවන් කෙනෙක්ට කියලා මේ විදිහ කියලා යොමු කරන්න පුළුවන් හැබැයි රංගපාන්න බෑ රංගපාවන්න බෑ කෙනෙක් අර අර අපි අස්සේ වතුර කියන්නේ වතුර වලක් ගාවට ගෙනියන්න පුළුවන් උට වතුර බොන්න දෙන්න නමුත් වතුර පොවන්න බෑනේ අපිට අන්න ඒ වගේ තමයි ඉතින් ගොඩක් දුරට මම එතනදී මං හිතනවා මට ප්‍රායෝගිකව මට ඇත්තටම රංගන කුසලතාවය කියනේදී අපිට يعني යම් කුසලතාවයක් තියෙන්න පුළුවන් නමුත් ඒක ඔප මට්ටම් වෙන්න ඕනේ මැනිකක්වත් ඔප දැම්මම මේක වැඩි වටිනාකමක් එන්නේ ඒත් එක්ක ගත්තාම මට ඇත්තටම ලොකු සහයෝගයක් හම්බ වෙනවා මම ඇත්තටම ප්‍රසංග කලා يعني ඩිපාර්ට්මන්ට් එකේ හිටියට මට අහුවෙන්නේ නැති يعني මට ඇත්තටම නාට්‍ය රංග කලාව කියන පැත්ත එන්නේ නැහැ මම ඉගෙන ගන්න සිනමා විශේෂවේදී කියලා. එතකොට ඒ හරහා මට හම්බෙන්නේ නැති කොටස ඇත්තටම ෆිල් කරලා දුන්නේ මට තුමිදු දොඩන් තැන්න ගුරුවරයා. ඉතින් ඔහු තමයි මං හිතන්නේ මට රංගනය කියන පාඩම ඉගැන්වුවේ මුලදී. ඒ කියන්නේ රංගනය කියන දේ ඇත්තටම මම මගේ ඉල්ලීමක් අනුව තමයි කාලය කැප කරගෙන සර් අපි කීප දෙනෙක් මෙහි හිටියා මගේ යාළුව කීප දෙනෙක් මෙහි හිටියා ඉතින් අපි කීප දෙනා එකතු කරගෙන සර් ඇත්තටම කියලා දුන්නා අපිට ඒ කියන්නේ මොකද්ද මේ රංගනේ කියන දෙයට අඩිය තියන්න කලින් මට හම්බුණා නම් හොඳයි කියලා හිතුවා මොකද මං මට සර්ව ඒ තැනට මුණ ගැහෙනකොට මම ටෙලි නාට්‍ය දෙකක විතර තමයි ගොඩක් දුරට හිටියේ ඒ හැබැයි මට ඊට පස්සේ ලොකු රුකුලක් වුණා මොකද සර් කියලා දීලා තිබුණු දේවල් මට තිබුණා මගේ මේ දේවල් මෙතනින් හදා ගන්න ඕනේ කියන දේ සර් කියලා තිබුණා ඉතින් මං හිතන්නේ එතනදී මට ලොකු හයියක් වුණා තුමුදු දොඩම් තැන කියන මං හිතන්නේ ඔහු ශ්‍රේෂ්ඨ ප්‍රවීණෙක් ඒ වගේම තව කෙනෙක්ට ඒ රංගනේ කියන දේ උගන්වන්න සුදුසුම පුද්ගලෙක් ඉතින් මං හිතන්නේ මට ශක්තිය ඇත්තම මුල හයිය හම්බ වෙන්නේ විශ්වවිද්‍යාලය තුළ විශ්වවිද්‍යාලෙමයි ඔහු මට රංගනේ කියන දේ කියලා දෙන්නේ ඉතින් මං හිතනවා ඒක ලොකු පන්නරයක් වුණා කියලා මට මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවත් අද සිනමාව පිළිබඳ තාක්ෂණික පැත්තෙන් ඉගෙන ගත්තත් මං හිතනවා මම රංගනේ පැත්තෙන් දේවල් ඉගෙන ගන්නත් මට ලොකුම සහාය වුණේ විශ්වවිද්‍යාලෙ ඉතින් විශ්වවිද්‍යාලය ගැන මතක් කරොත් ඉතින් ගොඩාක් කියන්නේ කතිකාචාර්යවරු හිටියා ඒ හම්බිච්ච මහාචාර්යවරු හැමෝම ඉතින් මට නම් වශයෙන් කියන්න බෑ ඉතින් ඒ හැමෝගෙම හම්බිච්ච පන්නරේ වෙන්නේ නැති මං අද මෙතන ඉන්නේ ඉතින් සතුටුයි ගමන් මගට හවුල්කාරයෙක් විදිහට මට විශ්වවිද්‍යාලයෙන් ලැබිච්ච ඒ පන්නරේ මං බාරගත්තාද ඔබ මේ කලා ශාස්ත්‍රයට ආව දවසේ පටන් අද දක්වාම විවිධ වූ මිහිරි අමිහිරි අත්දැකීම් වලටත් මුහුණ දෙන්නට සිදු වෙන්නට ඇති. ඉතින් ඒ අතරින් ඔබගේ ජීවිතය තුළ ඔබට අමතක නොවනම මතකයනොත් ඉතුරු වෙලා ඇති. මම හිතනවා අද මේ මොහොත ඒ මතකයන් ආවර්ජනය කරන්න හොඳ අවස්ථාවක් වෙයි කියලා. ඔව් එහෙම ගත්තොත් නම් ඇත්තටම අපි ෂූටින් යනවා කියන්නේම ඇත්තටම එතන සුන්දර මතකයන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඒ අයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ කියන්නේ විවිධ අය. ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ තාක්ෂණික නිලධාරීන් වෙනම ඉන්නවා. ඒ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනම ඉන්නවා. ඔවුන් එක්ක එක ඒ කියන්නේ එක තැනක එක් මොහොතක් ගත කරනවා කියන්නේ එක් එක් පුද්ගල විවිධාකාරයි. නමුත් අර සතුට දුක කියන දේ හැම එකක්ම එතන තියෙනවා. මන් දන්නේ මේ අර නිකන් එතන ඉඳලා අපිට ෂූටින් ඉවර වෙලා අපි එනවායි කියන්නේම හරියට නිකන් දුක හිතෙනවා වගේ වෙලක්. ඒ කියන්නේ අර වුණ නිකන් දාලා ඉන්න බෑ වගේ ඒ වගේ ගතියක් දැනෙනවා. ඉතින් ඒ තරම් සුන්දර දේවල් තියෙනවා. ඉතින් සුන්දර විතරක් නෙවෙයි අසුන්දර දේවලුත් තියෙන මගේ මං දැන් මට මතක තියෙන මට ඒක අමතක වෙන්නේ නැහැ. කියන්නේ ජීවිතේ මිනිහෙක් මිනිස්සෙක්ට අපි දන්නවා දුක සතුට කියලා දේ අර දෙකම එකපාර නිකන් එන්න විදිහක් නැහැ. අපිට දුක හිතුනොත් ආයේ ටිකකින් ආයේ පස්සේ සතුටේ. හැබැයි දුකයි සතුටයි දෙකම එකපාර එන අවස්ථාව මගේ ජීවිතේට ඇවිල්ලා තියෙන කොහොම මටත් ඒක තාම ටෙන්ෂන් කොයි පැත්තටද මම ඒක බාරගන්නේ කියන එක. ඒ ගත්තොත් මට ඇත්තට මේ සිද්ධිය තියෙන්නේ මගේ ප්‍රථම ටෙලි නාට්‍ය අවිකඳුල තිල්ලඹර ලැස්සකලේ. අවිකඳුල ටෙලි නාට්‍ය මට ඉස්තරලාම රඟපාන්න හම්බෙන්නේ නළුවෙක් විදිහට දසුන්න. මං හිතන්නේ හැමෝම දන්නා එක්කෙනෙක් ඔහු ජීවත් ඒ කියන්නේ දැන් ජීවතුන් අතර නැහැ. ඔහු ඒ කියන්නේ ඔහුගේ ජීවිත කාලය ඔහු නිමා කරගන්න ඔහු විසින්ම. ඉතින් නමුත් මට මුලින්ම රංගනයට හසු වෙන්නේ ඔහු. මමත් එක්ක එකට රඟපාන්න හම්බිච්ච නළුවා සති කීපයකට පස්සේ ජීවිතෙන් සමු අරගෙන. ඒ කියන්නේ සාමාන්‍ය මරණයක් නොවී ඔහු සමු අරගෙන කිව්වම මටම
ඒක දරාගන්න බෑ. ඒ කියන්නේ මට සතුටුයි මම මගේ ප්‍රථම ටෙලි නාට්‍ය කියලා. හැබැයි ඒ ටෙලි නාට්‍යෙම මගෙත් එක්ක රඟපාපු නළුවම මෙහෙම දෙයක් වෙලායි කියලා කිව්වම මට ඒක අර දුක සතුට දෙකම එකපාරේ ඉන්න එකක්. ඒක මන් දන්නේ කොහොමද දරාගන්නේ කියන එක. මේ ඒ කියන්නේ දුකට දරාගන්නද සතුටට දරාගන්නද කියන එක මම තාම අතරමැද්දේ ඉන්නේ. මන් දන්නේ ඒක කොයි පැත්තටද යන්නේ කියන්නේ. නමුත් මට ඒක හරියටම ටෙන්ෂන් වුණා. මොකද ඔහු අපිත් එක්ක ඒ කියන්නේ ෂූටි රූගත කිරීම සිදුවන අතරතුර කාලේ ගත කරේ පුදුම විදිහට. මං හිතන්නේ ඔහු ඉන්න තැන hina නොවි ඉන්න බෑ. නමුත් අර වගේ ඒ වගේ එච්චර අර අපි කියන්නේ විකට චරිතයක් නෙවෙයි. නමුත් අර හරි විනෝදෙන් ඉන්න කෙනෙක්. ඉතින් විනෝදෙන් එච්චර හිටපු කෙනෙක් අර වගේ දෙයකට මූණ පාලා කියලා කිව්වහම ඉතින් ටිකක් අමාරුයි දරාගන්න. මට ඒක තාම ටෙන්ෂන්. ඒ දේවල් මතක් කරනකොට මොකද මගේ පළවෙනි ටෙලිකාස්ට් තවදටත් ඒක ටෙලිකාස්ට් වුණේ නැහැ. ඒකත් එකක්. ඒ කියන්නේ ඒක ටෙලිකාස්ට් කළේ නැහැ තාම. ඒ දේවලුත් එක්ක ඉතින් ඒක එකක්. ඉතින් මතකයන් ගත්තොත් මතකයන් ගොඩාක් තියෙනවා. ඉතින් මේකයි මේකයි කියලා කියන්නත් අමාරුයි. ඔය සකර්ණ එකේ ඉන්නකොට මට මතකයි මට මම ඒකත් තාම දන්නේ නැහැ මේ කවුද කරේ කියලා. සකර්ණ ටෙන්නාටියේ ඉන්නකොට මම ඒකේ චරිතයේ එක් කාල සීමාවක රඟපානවා. ඒකේ මේ අපි දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ චරිතේ. ඉතින් දැන් සෙට් එක තියෙන කියන්නේ අපි සෙට් එක කියලා හඳුන්වන්නේ රූගත කිරීම සිදු කරන ස්ථානේ. රූගත කිරීම සිදු කරන ස්ථානෙට තරමක් දුරින් තමයි අපිට මේ වෙස් ගැන්වීම් කරන්නේ. ඒ කියන්නේ මේකප් කරන්නේ ටිකක් දුරින්. ඉතින් එතන වෙස් ගැන්වීම් ටික මගේ ඉවරනාට පස්සේ මම රූගත කිරීම තලයට එනවා. ඒ එනකොට ඉතින් ඇත්තටම අපි ඒක රුගත කරලා තිබ්බ ගොඩක් දුරට ගම්බදනේ. ඉතින් එතකොට ගොඩක් දුරට ඇත්තටම ඒ ටෙලිනාට්‍ය රුගත කරන අතරතුරට ඇත්තටම ගම්වල මිනිස්සු ගොඩාරියක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් සමහරක් වෙලාවට ඇත්තටම අපහසුතා එනවා. මේ එහෙම මේ අර සෙනගක් ගොඩාක් ගෙනල්ලා අපිට මෙතන මේ අර නිදහසේ එදේ කරගන්න බෑ ඔවුන් ඒ වගේ බලාගෙන ඉන්න එනකොට. ඉතින් ඒක ඔවුන්ගේ ආසාවනේ. ඇත්තටම අපි වුණත් කැමතිනේ ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් බලන්න යන්න. ඉතින් ඒ වගේ අර අපිට තිබ්බ දේම තමයි සාමාන්‍ය ජනතාව විදිහට ඔවුනුත් ඇවිල්ලා බලන්නේ ඇවිල්ලා තිබ්බා. ඒ ඇවිල්ලා හිටපු තැනක හිටපු සාමාන්‍ය අපි කියන්නේ මැදි වයසේ කෙනෙක් කියලා. මැදි වයසේ කෙනෙක් ගොඩක් එක්ක වයස කෙනෙක් එහෙම පිරිමි කෙනෙක් ඇවිල්ලා වයසයි මට මගේ වගේ නම් මට ඇත්තටම කියන්න පුළුවන් මේ මගේ සීය කෙනෙක්ගේ වගේ වයසක විතර එහෙම කෙනෙක් ඇවිල්ලා මේ මම අර රූගත කිරීමට ලෑස්ති වෙලා හිටියේ දරුවෙක් ලැබෙදින්න අම්මා කෙනෙක්. ඒතර ඇත්තටම අපි දන්නවනේ يعني ටිකක් ලොකු බඩක් එහෙම හදලා ලස්සන දාලා මේ ඒව ඔක්කොම කරලා තිනුවට ඇත්තටම සාමාන්‍ය කෙනෙක්ට පිටින් බැලුවට තේරෙන්නේ නැහැ මේ يعني වෙස් ගැනීම කොච්චර සාර්ථකද කියනවනම් කිසිම කෙනෙක්ට හිතා ගන්න බෑ මේ මම يعني ඒ රඟපාපු චරිතයට තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. නැතුව මේ ඇත්ත ප්‍රෙග්නන්ට් කෙනෙක් නෙවෙයි කියලා. يعني ඇත්තටම දරුවෙක් ලැබෙන්නේ නම් කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඒක බලාගෙන ඉන්න අර ප්‍රේක්ෂකයා අතර ගම්වල මිනිස්සු ඇවිල්ලා එතන බලන් ඉන්නකොට එයාලා දන්නේ නැහැ ඇත්තට. ඒ ඇවිල්ලා හිටපු එක්කෙනෙක් දවස් කීපයක් ඇවිල්ලා බලලා ඉඳලා තියෙනවා. මම ඒ දවස් කීපෙම රඟපාලා තියෙන්නේ අර විදියට. එතකොට මං හිතන්නේ මේ මිනිස්සේ වුණහම දැන් අර දකින්න දෙන්නේ ගන්නෙ. මං හිතන්නේ ඒක දකපු කෙනත් හිතලා තියෙන්නේ මම ඇත්තටම ප්‍රෙග්නන්ට් කියලා. යාමට මේ ඊළඟ දවසේ එනකොට ඩියුල් වගේක් ගැනලම මට දෙනවා මේ නෝනා මේ කන්න කැමති ඇතිනි කියලා හිතාගෙන ඉතින් මම හරි අපහසුතාවයට පත් වුණා ඒ වෙලාවේ. මොකද හැමෝම බලාගෙන ඉන්නවා. එතකොට අනිත් එක සෙට් එකේ ආ ඉන්නවා වෙන ළඟන ශිල්පීන් ඉන්නවා ඒ වගේ වාද්‍යක්ෂකවරයෝ ඇතුළු අනිත් අය ඉන්නවා. ඉතින් ඔක්කොම ඉන්න තැන මට අර වගේ දෙයක් වෙනත් දුන්නා. මම හරි අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒ වුණාට දැන් මම හික ගත්තා ඒ වෙලාවේ. මොකද ඔහුගේ හිත නිකන් අප්සෙට් කරන්න ඕනේ නෑනේ කියලා හිතලා මං ගත්තා ඒ ටික. ඉතින් ගත්තා මොකද මට හිතුණා පස්සේ මේ සෙට් එකේ හිටපු කවුරු හරි වෙන කෙනෙක් දම්මලා ඒ වගේ කරාද කියලා. ඒ වගේ වැඩ වෙනවා. මොකද ඒ ඉන්නවා මං ඉතින් එහෙම කරාද නැත්නම් ඇත්තටම අර කෙනාට හිතිලා ගෙනල්ලා දුන්නත් දන්නේ නැහැ කියලා. ඉතින් ඒවා තමයි ඉතින් සුන්දර මතක තියෙන්නේ. රංගන ජීවිතයේම කියන්නේ මට හිතෙන විදිහට හරි සුන්දර අත්දැකීම් ගොඩක් එකතුවක් කියලා ඔබ කියූ දේවල් වලින් අපිට හිතෙනවා. ඉතින් ඒ සුන්දර මතක තියෙන රංගන ශිල්පිනියක් වෙන නුරානි තෙන්නකෝන්ව අපිට රංගන ශිල්පිනියක් කියලා විතරක් ලඝු කරන්න බෑ. ඇය ශ්‍රේෂ්ඨ ගණනාවක වැඩ කටයුතු කරනවා. නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ වගේම නිරූපිකාවක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ වගේම තව රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. මේ ශ්‍රේෂ්ඨ ගණනාවක ඔබගේ ජීවිතය විකාශනය වෙලා තියෙනවා. අපි ඒ ශ්‍රේෂ්ඨ ගණනාව පිළිබඳව චුට්ටක් මතක් කළෙමු.
ඔව් එහෙම මතක් කරොත් ඇත්තටම මාව අඳුරගන්නේ ගොඩක් දෙනා රංගන ශිල්පිනියක් විදිහට. මොකද හේතුව වුන් තිරෙන්නේ මාව දකින්නේ. නමුත් මගේ නම හැදෙන්න පටන් ගන්නෙ 2015 ඉඳන්. 2015 ඉඳන් මම නිදහස් මාධ්‍ය වේදිකාවක් විදිහට වැඩ කරන පුවත්පත් කීපයක. ඉතින් එතකොට මතක් කරන්න ඕන මම ඒ කියන්නේ කියනකොටත් මතක් වෙන්නේ මොකද මාව ඒ ශේෂ්ත්‍රේ මම 2015 කියනකොට මම ඇත්තටම ඒ ලෙවල් කරනවා. ඉතින් ඒ ලෙවල් කරන කාල සීමාව වෙනකොටත් මට ඒ කියන්නේ ලිවීමේ හැකියාව කියන දේ තිබුණා. ඒත් එක්ක මම කියන්නේ පටන් ගන්නවා ඒ දේ ගැන හදාගන්න. කියන්නේ මාධ්‍ය කියන විශ්ෂය තමයි මම ඒ ලෙවල් වලටත් කරේ. ඉතින් එතකොට මට හිතෙනවා මම ඒ මාධ්‍ය කියන ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට ගියොත් මට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම ඒ දේ ගැන හදාගන්න පටන් ගන්නේ. මට ඇත්තටම අර විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මේ විශ්වවිද්‍යාලයට යන්න ගිහිල්ලා කියන්නේ මට ජනමාධ්‍ය කියන විෂය හදාගන්න බැරි වෙනකොට මට ටෙන්ෂන් එන්නේ. මම කාලාන්තරයක් තිස්සේ ට්‍රේන් වෙන්නේ මාධ්‍ය පැත්තෙන් යන්න. නමුත් මට එතන අර යන්න බැරි වෙනකොට තමයි මට අර ටෙන්ෂන් එක එන්නේ. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ 2015 ඉඳන් නිදහස් මාධ්‍ය වේදිකාවක් විදිහට පුවත්පත් කීපයකම මම වැඩ කරනවා. ඒ වැඩ කරන අතරතුර ඉතින් මාව කියන්නේ ඒ දෙයට යොමු කරන්නේ තුෂල් විතානගේ ඒ මහත්ම තමයි මාව ඒ දෙයට යොමු කරන්නේ මගේ ගුරුවරයෙක් ඇත්තටම. ඔහුත් කියන්නේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක්. ඉතින් ඒ හරහා මාව කියන්නේ මාධ්‍ය වේදිනියක් කියන තැනට හදන්න ඔහු ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ උත්සාහය ප්‍රතිඵලයක් විදිහට මම ලියන දේවල් දිගටම කරගෙන යනවා. ඉතින් ඒ ලියන දේවල් කරගෙන යන අතරතුර කාලයේ තමයි මම විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ ඇත්තටම මගේ මේ මම යන්නේ වෙනම ශේෂ්ත්‍රයකනේ. එතකොට මගේ ඇත්තටම මගේ අතින් දිලිහෙනවා මං මාධ්‍ය වේදිනියක් විදිහට කරගෙන ආපු දේවල් ටික. ඉතින් ඇත්තටම දුකයි. ඉතින් ඒ දේවල් කියන්නේ මං ඇයි මිස් කරේ කියලා ඒක. නමුත් කමක් නැහැ කියලා මම හිතනවා. මොකද මං අද ඉන්න තැනත් එක්ක මාධ්‍ය ශේෂ හැබැයි ඉතින් අතාරින්නේ නැහැ දේවල්. මොකද අපිට අපි කාලාන්තරය තිස්සේ පුහුණු වුණු දෙයක් අපි ගාව ඒ හැකියාව තියෙනවා නම් අපෙන් ඒක ගිලිහෙන්නේ නැහැ. අපි ගාව තියෙනවා. මේක ආයෙත් ඔපණංග වල එළියට ගන්න තමයි ඕනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ නැවත වතාවක් මාධ්‍ය වේදිනියක් කියන තැනට එන්න උත්සාහ කරනවා. ඒ අතරතුර ඉතින් මම ගොඩක් දුරට ගොඩක් අය එන්නේ නිරූපිකාවක් විදිහට ඇවිල්ලා තමයි රංගන ශිල්පිනියක් බවට පත් වෙන්නේ. නමුත් මගේ උනේ අනිත් පැත්තට මම රංගන ශිල්පිනියක් වෙලා තමයි පස්සේ නිරූපිකාවක් වුණේ. ඒ දේවලුත් එක්ක කියන්නේ යම් තාක් දුරට වැඩ කරා. හැබැයි ඉතින් ශේෂ්ත්‍රයේ ප්‍රවීණ ඕන තරම් ඉන්නවා නිරූපණ ශේෂ්ත්‍රයේ. මම එහෙම නිරූපණ ශේෂ්ත්‍රයේ අතරම් ප්‍රවීණෙක් නෙවෙයි. රංගන ශිල්පිනියක් විදිහට මම නිරූපණ කටයුතු කළා පමණයි. ඉතින් ඒත් එක්ක තමයි ඊට පස්සේ මම කියන්නේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ගොඩක් වැඩ කරේ. ඊට පස්සේ ඉතින් හැම වසරකම වගේ සමස්ත ලංකා ත්‍රිභාෂා මාධ්‍ය තරගාවලියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විනිශ්චය මණ්ඩලයේ විදිහට කියන්නේ නිවේදන කටයුතු විනිශ්චය විදිහට මම සහභාගී වෙනවා. ඉතින් ඒ දේවල් තමයි ගොඩක් දුරට කෙරෙන්නේ. මොකද මාධ්‍ය කියන දේ තමයි මගේ ඇත්තටම මං හිතන්නේ මං ගාව තියෙන්නේ. ඒ දේ තියෙද්දින් තමයි මම රංගනය කියන දෙයට අත කියන්නේ අත් යොමු කරන්නේ. අර එක දෙයක් හිතේ කියන්නේ අපි හැකියාව එක කියන්නේ ලොවෙන් එක දෙයකට වෙයි සමත කිව්වට මේ එක දෙයකට නෙමෙයි ගොඩකට හැකියාව තිබ්බට අපි එකින් එකනේ ඉස්සරහට යන්නේ. ඉතින් එකක් කරනකොට සමහරට තව එකක් ඇතෑරෙන්න පුළුවන්. ඉතින් නමුත් ඔක්කොම එකට අරන් යන්නත් බෑ. යම් තාක් දුරට එකින් එක අඩු වැඩි වශයෙන් ඉතින් කරගෙන යනවා. හොඳයි. දැන් අපි දන්නවා ඔබ රංගන ශිල්පිනියක් බව. ඒ වගේම දැන් අප පැවස ඔබ නිදහස් මාධ්‍ය වේදිනියක් විදිහටත් පුවත්පත් ගණනාවක වැඩ කටයුතු කරා. ඒ වගේම මාධ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ වැඩ කටයුතු කළා. ඒ වගේ දැන් සමාජය දන්නා බොහෝ දේවල් ඔබ තුලින් අපි දකිනවා. ඒ වගේම තමයි දැන් සමාජය නොදන්නා අපි කවුරුත් නොදන්නා හැකියාවලොත් ඔබ සතුව තියෙනවා. ඒකත් ඒක ගැනත් අපි චුට්ටක් මතක් කරමු. කවුරු නොදන්නා ඔබ තුල සැඟවී තියෙන හැබැයි ඔබ තුල තියෙන ඌ ඒ හැකියාවක් පිළිබඳවත් අපි මේ වැඩසටහනට පෙර අපේ කතා පහේදී හෙළි වුණා. අපි ඒ ගැනත් මතක් කරමු. ඔව් ඇත්තටම මේ මම විශ්වවිද්‍යාලයට එනකොටත් මම කියන්නේ පාසල තුල ක්‍රීඩා කටයුතු කරපු කෙනෙක්. හිතන්නේ දැන් සමහරු හිතනවානේ මේ රංගන ශිල්පයක් වුණාම ටිකක් අර පවුඩර් බබෙක් වගේ ටිකක් අන්නේ එහෙම ටයිප් එකක් හිතනවා. ඇත්තටම එහෙම නෑ. හරි. එහෙම නැති වෙන්න හේතුව මම ඒක තමයි මම දැන් කියන්නේ. අපි පාසල් කාලය තුල කියන්නේ අර
ලස්සනට ඉන්න ඕනේ මේ මුකුත් නොකර ඒ කියන්නේ අවුවට පිච්චෙයි කලුවේයි ඔය දේවල් හිතාගෙන එහෙම ඉන්නවා නම් එහෙම ඉන්නේ නැහැ ඇත්තටම ළමයි. එහෙම ඉන්න ළමයිනුත් ඇති. නමුත් මම නම් ඇත්තටම එහෙම හිතපු කෙනෙක් නෙමෙයි. මම වැඩි හරියක් හිටියේ පිටතනේ. ආ ඉතින් ඒ නිසා මම මේ කියන්න හැදුවෙත් ඒ කියන්නේ අර ක්‍රීඩා කටයුතු කියන එක මම කරා. ඒ ක්‍රීඩා කටයුතු වලට ඇත්තටම පොඩි කාලේ ඉඳන් ක්‍රීඩා කටයුතු කළත් මම යම් තැනකදී ඒ කියන්නේ මම ඒ කියන්නේ පාසල් විවිධ පාසල් වලට ඒ කියන්නේ මගේ තාත්තාගේ රැකියාවත් එක්ක මම විවිධ පාසල් වලට මාරු වෙනවා. ඒ අතරතුර මම අන්තිමට හිටියේ මලියදේව බාලිකා විද්‍යාලේ. ඒ මලියදේව බාලිකා විද්‍යාලේ ඉන්නකොට මගේ තිබුණු ඒ කියන්නේ මෙච්චර කාලයක් ඒ කියන්නේ වසර දැන් අපි අවුරුදු ඒ කියන්නේ උසස් පෙළ කරනකොට වසර 12ක් 11ක් අපි ඒ වෙනකොට පාසල් අධ්‍යාපනය කරනවා. ඒ කාල තුල අඳුරගන්න බැරි විච්ච මගේ තුල තිබිච්ච හැකියාවක් අඳුරගත්තේ මගේ ඒ විද්‍යාලේ. ඉතින් මං හිතන්නේ මම ඇරොබික් ජිම්නාස්ටික් ශූරියක් කිව්වොත් හරි. ඉතින් ඒක අඳුරගත්තේ මලිදේව බාලිකා විද්‍යාලෙන්. ඒකින් උඩ තමයි මම ජිම්නාස්ටික් වලට පුහුණු ඒ කියන්නේ පුහුණු වීම සිදු කරන්නේ. ඒ වගේම 2015 මට මතක විදිහට 2015 අවුරුද්ද සමස්ත ලංකා ඇරොබික් ජිම්නාස්ටික් ප්‍රථම ස්ථානය ඉතින් ගන්න හම් වෙනවා. ඉතින් ඒක දිගින් දිගටම මම ඒ කියන්නේ ක්‍රීඩා කටයුතු නවත්තන්න නැතුව දිගටම කරගෙන යන්න කියන දේ තමයි මගේ ඔළුවේ තිබුණේ. නමුත් මම විශ්වවිද්‍යාලයට එනවත් එක්කම අපිට අවස්ථාව හම් වෙන කොළඹ කැම්පස් එකේ ඒ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලය තුලත් ක්‍රීඩා කටයුතු කරන්න පුළුවන් ළමයිට. ඒ කියන්නේ ඒ තරම් නිදහසක් අපිට තියෙනවා. ඒ තිබුණට මම ඇත්තටම මම ඉන්න කාල සීමාව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණේ නැහැ ඇරොබික් ජිම්නාස්ටික් කියන කැටගරි එක. ඉතින් ඔවුන් මට යෝජනා කරනවා වෙනත් ඊට අදාළ සමානව යන ක්‍රීඩාවක් කරන්න කියලා. නමුත් මගේ අර මම කැමති අර දෙයට. නමුත් මට ඒක ඒ කියන්නේ ඇත්තටම මේ කැටගරි එක නැත්තම් මට එතන ප්ලේ කරන්න බැහැනේ. ඒ නිසා මම හිතන්නේ මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මට ඒ කියන්නේ ක්‍රීඩාව කියන දේ එතනින් මග හැරෙනවා. නමුත් අර අපි ක්‍රීඩා කරපු කෙනෙක්ගේ ඇඟේ නම්‍යශීලීත්වය කියන දේ තියෙනවා අනිවාර්යෙන්. ඒ නම්‍යශීලීත්වය කියන දේ මට ගොඩාක් උපයෝගී වෙනවා. මොකද මම කරපු විශේෂේශ්‍රයත් එක්ක වැඩ කරන කෙනෙක්ට සාමාන්‍ය අර නිකන් පවුඩර් බබාලට වැඩ කරන්න බෑ ඇත්තටම. ඒක තමයි කියන්න පුළුවන් සරලම කතාව. මේ වැඩ කරන්න පුළුවන් ඒ හොඳ නම්‍යශීලීත්වය ක්‍රියාශීලීත්වය කියන දේ මට හොඳටම තිබුණේ මම හිතන්නේ මම ඒ ක්‍රීඩා කරපු නිසා. ඉතින් ඒක මං හිතන්නේ ලොකු පිටුහලක් වුණා මං විශ්වවිද්‍යාලය තුල කරන වැඩ කටයුතු වල. බොහොම හොඳයි. කලා ශාස්ත්‍රයේ කාලයක් වැඩ කටයුතු කරපු කලාකාරණියක් විදිහට මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන නවකයින්ට තියෙන අභියෝග මොනවද? ඒ වගේම මේ ශාස්ත්‍රයේ හොඳ ගමනක් යන්නට අපි එකතු කරගන්න ඕන මොනවද? මං හිතනවා ඔබ කාලාන්තරයක් පුරාවට මේ ශාස්ත්‍රය තුළ වැඩ කටයුතු කරපු කෙනෙක් විදිහට ඒ පිළිබඳව හොඳ අත්දැකීමක් හොඳ දැනුම් සම්භාරයක් ඇති කියලා. අපි චුට්ටක් ඔබ වගේ වෙන්නට එන නවකයින්ටත් පුංචි උපදේශ ටිකක් ලබා දෙමු. උපදේශයක් දෙන්න තරම් නම් ඇත්තටම කියන්නේ මම ලොකු ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් නෙමෙයි. මම ඇත්තටම පුංචි කලාකාරියක්. මට දැනෙච්ච දේවල් හැටියට මම කියන්නම්. මේ ශාස්ත්‍රය තුළට ඕනම ඒ කියන්නේ කලාව කිව්වහම කලාව කියන්නේ මේ ටෙලිනාට්‍යවත් මේ සිනමාවත් විතරක් නෙවෙයි. ඒක වේදිකාවද නැත්නම් ආර්ට් එකද ඕන දෙයක් කලාව තමයි. හැබැයි ඒ ඕන කලාවකට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඕන අවස්ථාවක එන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ඉන්න කෙනෙක්ට ඕන අවස්ථාවක් යන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ශාස්ත්‍රය තුළ පවතින එක. පවතින්න තමයි අමාරු. මේ ශාස්ත්‍රය තුළ එන්න ලේසි යන්න ලේසි. හැබැයි මේ ශාස්ත්‍රය තුළ පවතින්න කෙනෙක්ට අමාරුයි. ඒ පවතින්න අමාරු වෙන්නේ අපි විසින්ම ගොඩනගා ගන්න දේවල් නිසා. ඒ කියන්නේ අපි සමහර දේවල් කියන්නේ ශාස්ත්‍රයට එනකොට අපි පුංචි හරි වැරද්දක් කළොත් අපිට ඒ වැරද්ද නිවැරදි කරගැනීමේ අවස්ථාවක් මේ ශාස්ත්‍රය තුළ නැහැ. අපි දන්නවා අපි ජීවිතේ වැරද්දක් කළොත් අපිට වැරද්දක් නිවැරදි කරගැනීමේ හැකියාව එනවා. අවස්ථාවක් එනවා අපිට වැරද්ද නිවැරදි කරගන්න. නමුත් මම දකින විදිහට අපි මේ ශාස්ත්‍රය තුළ වැරද්දක් කළොත් ඒ වැරද්ද කියන්නේ වැරද්ද වහගෙන ඉන්න පුළුවන් ඇති. හැබැයි වැරද්දක් කළොත් ඒ වැරද්ද නිවැරදි කිරීමේ හැකියාව නැහැ මේ ශාස්ත්‍රය.
මේ ශේෂ්ත්‍රය තියෙන්නේ වැරද්ද කළොත් ඒ වැරද්ද මේන්ටේන් කරන්න වෙන දීර්ඝ කාලිනු තමන් ශේෂ්ත්‍රයේ ඉන්න තාක්කල් ඒ වැරද්ද විදියටම ගෙනියන්න වෙනවා මොකද ඒ තරම්ම ඒ කියන්නේ අපි වැඩ කරන්නේ පණ ඇති සත්වයොත් එක්කනේ පණ නැති සත්වයෝ නැහනේ අනිත් එක බුද්ධි මට්ටමක් ඇති ඒ කියන්නේ හිතීමේ ශක්තිය තියෙන මිනිසු කොටසක් එක්ක අපි වැඩ කරන්නේ එතකොට එහෙම තියෙද්දී අර වගේ අපි ශේෂ්ත්‍රය තුල යම් මොනම හෝ කුමන හෝ අවස්ථාවක වැරද්දක් කළොත් ආයේ වැරද්ද නිවැරදි කිරීමේ හැකියාවක් මේ ශේෂ්ත්‍රය තුල නැහැ කෙනෙක්ට. ඒ ඇති වෙන කැළල මකන්න ක්‍රමයක් නැහැ. අපිට චුවාලයක් වුණොත් අපිට ඒක මොන ක්‍රමයකින් හරි අපිට සුව කරගන්න පුළුවන්. ඒක සුව කරගත්තත් හැබැයි අර අපේ කැළල කියන දේ අපේ බොඩි එකේ තියෙනවනේ. ඒ තියෙන කැළල මකන්න බෑනේ මකන්න මොනා හරි දෙයක් ගාලා හරි මකයි ක්‍රීම් එකක් ගාලා හරි මක හැබැයි ශේෂ්ත්‍රය තුල තමන් අතින් වැරද්දක් වුණොත් ඒ වැරද්ද නිවැරදි කරන්නත් බෑ ඒ වගේම ඒ වෙන තමන්ට වෙන හානිය ආය يعني මං හිතන්නේ ඒ හානිය ආය වෙන කෙනෙක්ට නිවැරදි කරලා ඒ කැළල වහන්න බෑ ඉතින් මං හිතන්නේ කෙනෙක් මේ ශේෂ්ත්‍රයට එනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ පරිස්සම් වෙන්න ඕනේ වෙනමකුත් නෙමෙයි. තමන් අතින් මිස්ටේක් එකක් වුණොත් ඒ මිස්ටේක් එක තමන්ට විරුද්ධවම පාවිච්චි වෙනවාමයි. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. මම එහෙම ලොකු උපදේශ දෙන්න තරම් එහෙම ප්‍රවීණෙක් නෙමෙයි කියලා මං ඒකයි කිව්වේ. මොකද මට දැනෙච්ච දේ තමයි ඕන කෙනෙක්ට මේ ශේෂ්ත්‍රයට එන්න පුළුවන්, යන්න පුළුවන්. හැබැයි පවතින්න අමාරුයි. පවතින්න තමන්ගේ දක්ෂතාවය අනුව තමයි පවතින්නේ. වෙන වෙනම හෝ මොනම හෝ දේවල් එක්ක يعني මුදල බලය මත එහෙම පවතින්න පුළුවන් කියලා හිතනවා නම් ඇත්තටම එහෙම ඉන්න බෑ. කාලාන්තරයක් ඒ තරුවක් වෙයි. තරුව ඊට පස්සේ නිවිල යන්න තමයි වෙන්නේ. ඒ නිසා කාලාන්තරයක් පවතින්න නම් තමන් අතින් වැරද්දක් නොවෙන්නත් ඕනේ. ඒ වගේම තමන්ගේ හැකියාව කියන දේ ඉදිරියට එන්නත් ඕනේ. ඒ හැකියාවයි තමන්ගේ නිවැරදිභාවයයි එක්ක තමන්ගේ දක්ෂතාවයක් දුනහම ඕන කෙනෙක්ට මේ කලා ශේෂ්ත්‍රය තුළ දීර්ඝ ගමනක් යන්න පුළුවන්. සම්බන්ධ සරසවි. දයාතර ශ්‍රාවක හිතවතුනි, අපි සම්බන්ධ සරසවි සව්වේ නුරානි තෙන්නකෝන් සමග කතා බහේ. නුරානි තෙන්නකෝන් කියන රටක් හඳුනන චරිතය නිර්මාණය කිරීම සම්බන්ධව ඔබට කෘතවේදීව සිහිපත් කරන්නට බොහෝ පිරිසක් ඇති. අපි ඒ අයවත් මතක් කරමු. ඔව්, ඇත්තම ගත්තොත් නම්ගම් වශයෙන් කියනවනම් ගොඩාක් දෙනෙක් ඉන්නවා. නමුත් මම මතක් කරන්නම්. මොකද හේතුව මම මේ ශේෂ්ත්‍රයට පය තියන්නේ රංගන ශිල්පිනියක් විදිහට නම් ඒ ශේෂ්ත්‍රයට පය තියන්නේ තිල්න බොරලැස්සගේ ටෙලි නාට්‍ය කරා. නමුත් ඒ ටෙලි නාට්‍යට මම සම්බන්ධ කරන්නේ ප්‍රදීප් මානවඩු. ප්‍රදීප් මානවඩු කියන්නේ ඇත්තම මගේ සහෝදරයෙක් වගේ. ඔහු තමයි මට මේ ශේෂ්ත්‍රයේ හරි වැරද්ද මොකද්ද, කරන්න ඕනේ මොකද්ද, නොකරන්න ඕනේ මොකද්ද, යන්න ඕන පාත් එක මොකද්ද කියලා ඇත්තටම මුලදී මට කියලා දුන්නේ ඔහු. ඉතින් ඔහුව මතක් ගන්න ඕනේ, මොකද මුලමතක කළා හරියන්නේ නැහැ. ඒ නිසා ඔහු තමයි ඇත්තටම මාව ශේෂ්ත්‍රයට මේ දක්වා දුරක් තවදුරටත් මගෙත් එක්ක කතා කරපුවහම මොකද්ද වෙන්න ඕනේ, මොනවාද කෙරෙන්න ඕනේ කියන තැනයි ඉන්නේ ඔහු. ඉතින් ඒ නිසා මම ඉතින් ඔහුව මතක් කරනවා, මොකද ඔහු තමයි මං හිතන්නේ මගේ ගමනේ ආරම්භකය. ඊට පස්සේ මට ඉතින් ඇත්තටම ගොඩාක් නාට්‍යවලදී හම්බ වෙනවා, ඒ කියන්නේ ක්‍රූ එකක් ඉන්නවා අපේ, ඒ කියන්නේ රංගන ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් මේ වගේ ඇතුළු ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම ගත්තොත් එහෙම ඇත්තටම මම අර ක්‍රූ එකක් වශයෙන් කියන්න බැරි නිසා මගේ ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු මතක් කරන්නම්. තිල්න බොරලැස්ස, චාමර ජනරාජ් පීරිස්, රවීන්ද්‍ර විජේ සූරිය මට මතකයි විදිහට, සුපුන් රත්නායක, සුනිත් මාලිංග. සුපුන් රත්නායකගේ ඒ කියන්නේ මම ටෙලි නාට්‍ය ඒ කියන්නේ අර ටිකක් වුණාට මෙතන අධ්‍යක්ෂකවරු ටික දෙනෙක් වුණාට ඔවුන්ගේම ටෙලි නාට්‍ය දෙක තුන දෙක තුන යන අවස්ථාවල මම ඔවුන්ගේ වාට සම්බන්ධ වුණේ. ඒ වගේම සකර්ම අන්තිමට රඟපාපු ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ අය හැම කෙනෙක්ම දක්වන්න ඕනේ. ඒ අය මාව ඒ තැනට තෝරාගන්නේ මම ඒ දේට සුදුසු නිසා. ඉතින් ඒ හැම කෙනෙක්ටම මම ස්තුති කරනවා. මොකද ඔවුන් අද මාව ඒ තැනට ගත්තේ නැත්තම් මට ඇත්තටම තිරේ ඔයාලට මාව දකින්න ලැබෙන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් ඒ ඔවුන් මාව තෝරා ගත්ත නිසා තමයි මාව දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ අය තමයි මාව මේ ශේෂ්ත්‍රය තුල ගොඩනගන්නේ. ඉතින් මේ ශේෂ්ත්‍රයට මාව ගොඩනගද්දී මගේ පිටිපස්සේ හිටියේ මගේ පවුලේ අය. ඉතින් පවුලේ අය ගත්තාම මගේ අම්මා තාත්තා, නංගි, මල්ලි, ඒ වගේම දැන් අලුතෙන් මම සම්බන්ධලා ඉන්නවා මම විවාහ ජීවිතෙත් එක්ක හස්බන්ඩ්ගේ පවුලේ අය. ඒ හැමෝම මට ඇත්තටම රංගන ශේෂ්ත්‍රයේ මුල ඉඳන්ම
සහය වුණ අය. ඒ අයගේ මම හිතන්නේ ඒ ශක්තිය මට කියන්නේ තනියම ගමනක් යන්න බෑ කෙනෙක්ට. අපිට කියන්න පුළුවන් ඉතින් අපිට මේ ගමනාවේ තනියෙන් කියලා. හැබැයි ඉතින් තනියෙන් කෙනෙක්ට ගමනක් යන්න බෑ. මොකද අපි තනියෙන් නෙමෙයි ඉපදුනේ. තනියෙන් ඉපදුනා කියලා කිව්වට මොකද අම්මා කෙනෙක් අපිට ඕනේනේ. අම්මාගේ තාත්තා කෙනෙක් අපිට ඕනේනේ. ඉතින් ඒ හැම කෙනෙක්ගේම සහයෝගය මත තමයි මම මේ ගමනාවේ මුලින් ඉතින් ඇත්තම කිව්වොත් ඉදිරි කට්ටියනම් කැමති වුණේ නැහැ. මම රංගන ශිෂ්‍යයෙ ඉන්නාට නමුත් ඉතින් මාව පුංචි තිරෙන් දකින්න ඔවුන්ගේ අකමැත්ත කැමැත්ත බවට පත් වුණා. ඉතින් ඒ හැම කෙනෙක්ගේම සහයෝගය තිබුණා. ඒ වගේම මාව ප්‍රේක්ෂකයෝ මාව දැක්කේ මට ප්‍රේක්ෂකයෝ ආදරය කළා. ඒ කාල සීමාව මම හිතන්නේ ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුනුත් මට බැනලා හරි ඇත්තටම මගේ හිත ශක්තිමත් කරා මාව මම ඒ දේ හරියට කරා කියලා මට ඒත්තු ගන්නන්න. ඉතින් මම ඒ හින්දා ප්‍රේක්ෂකයන්ට ඒ වගේම මට ගුරුහරුකම් දුන්න හැම කෙනෙක්ම මේ වෙලාවේ කෘතවේදීව මතක් කරනවා. මොකද ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ සහයෝගය ඔවුන්ගේ ඒ මහන්සියෙන් තමයි මං අද මෙතෙන් ආවේ. හොඳයි. දැන් අපේ මේ කතා පහේ අවසානයට ඇවිල්ලා ඉන්නේ නුරානි තෙන්නකෝන් කියන මේ ආදරණීය කලාකාරිණියව අපට ඉදිරියේදී දකින්නට ලැබෙන්නේ කලා කටයුතු වලින් විතරද එහෙම නැත්නම් ඊට පරිබාහිර කටයුතු වලින් දකින්නට ලැබෙනවාද ඒ පිළිබඳවත් අපි ඔබේ ඉදිරි අනාගතය ගැන පොඩි මතක් කිරීමක් කරමු. ඉදිරියේදී ඇත්තටම ටෙල්නාටි දෙකක් තියෙනවා. කලින් රූගත කරපු තාම විකාශනය නොවුණු ඒ ටෙල්නාටි දෙකම විකාශනය වෙන ඉදිරියේදී බලන්න පුළුවන්. ඒ ටෙල්නාටි දෙක තමයි මං අන්තිමටම කරේ. මොකද මං පුංචි විවාහයෙන් පස්සේ පොඩි විවේක කාලයක් අරගෙන තිබුණේ. ඒ නිසා එතනින් පස්සේ දැන් මේ මෑතක ඉඳලා නැවතත් ආය වැඩ කටයුතු බාර ගන්නවා. ඒත් එක්ක ගත්තොත් ඒ නාට්‍ය දෙක එන්න තියෙනවා. ඊට පස්සේ මගේ පුංචි ව්‍යාපාරේ පටන් ගත්තේ අලුතෙන් සැලොන් එකේ වැඩ. ඒ ටික කරගෙන යනවා. ඊට අමතරව ඉතින් මගේ MQ exam එක ළඟ ළඟම එනවා. ඒකට මම සූදානම් වෙන්න ඕනේ. මේ දේවල් තමයි ඉතින් මට ඉස්සරහට කරන්න තියෙන. ඉතින් ප්‍රේක්ෂකයාට මාව දකින්න ලැබෙයි ඉදිරි ටෙලි නාට්‍යවලදීනුත්. ඒ වගේම ඉතින් මගේ මේ අපට ඉන්න අයට විතරනේ ඉතින් මං හිතන්නේ මගේ සැලොන් එකට නම් සම්බන්ධ වෙන්නේ. ඒ දේවල් එක්ක තමයි ඉතින් මාව දකින්න ලැබෙත් මං හිතන්නේ. ඉතින් අපි ඔබට සුබ පතනවා ඔබේ කලා ජීවිතයේ වැඩ කටයුතු වගේම ඉදිරියේ කරන්නට ඉන්න සියලුම කාර්යයන් සාර්ථක වන්නට කියලා. බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට ඔබේ වටිනා දායකත්වය ලබා දුන්නාට. අද සබඳ සරසවි වැඩසටහනේ කතාබහට එක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථී නුරානි තෙන්නකෝන් ආදරණීය සහෝදරියන්. අවසාන වශයෙන් ඔබට යමක් කියන්නට ඇති මේ වැඩසටහන පිළිබඳව වැඩසටහන හොඳයි. මොකද සරසවිය කියලා එහෙනකොටම ඉතින් අපිටත් මතක ගොඩාරියක් එනවා. මොකද අපි ඉන්න කාල සීමාව තුලත් ඔය විදියටම ඔය ප්‍රෝග්‍රෑම් ඔය විදියටම ගියා. ඉතින් ඒම යනකොට අපිටත් ඇත්තටම අපි හරිම ආසාවෙන් අහපු කාලයක් තිබුණා. මෑත කාලිනව තමයි අපිට මගහැරුණේ. ඒ ඉතින් අපේම වැඩ කටයුතුත් එක්ක කාර්ය බහුල වුණ නිසා නැත්තම් මුල් කාල සීමාවල අපි ඇත්තටම අනිවාර්යෙන් ඔය ප්‍රෝග්‍රෑම් එකක් යනවා කිව්වොත් අපි අනිවාර්යෙන් ඉඳගෙන ඒක අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩක් හොඳයි ඔයාලගේ මං හිතන්නේ මට මේ අවස්ථාව දුන්න එක ඇත්තටම ගොඩක් ස්තුතියි. මොකද හේතුව කාලෙකට පස්සේ මට අතහිත දුන්න අයව ඒ කියන්නේ එතකොට මම ශේෂ්ත්‍රයට ආපු ගමන් මග නැවත වතාවක් මම ලව්වම මටම ආවර්ජනය කරවීමක් කරාට. මොකද අපිටත් ඇත්තටම ඕක මේ හිතන වෙලාවක් නැහැ. ඇත්තටම හිතන්නේ නැහැ. ඇත්තටම ඕක මතක් කර කර ඉන්නේ නැහැනේ. ඒ නිසා මං හිතන්නේ මම ආපහු වසර පහක් ආපස්සට එක ගිහිල්ලා ආපහු වර්තමානයට වලමව අරන් ආවා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ලස්සන වැඩසටහනක් මං හිතන්නේ විශ්වවිද්‍යාලයේ කියන කේ මතකයන් කෙනෙක්ට ආවර්ජනය කරන්න පුළුවන් නම් නැවත කාලයකට පස්සේ ඒ ආවර්ජනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේක තමයි හොඳම තැන. ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ඔයාලගේ ලස්සනට කරගෙන යනවා. ඔයාලගේ සහයෝගය ඇති ඔයාලයි ගොඩක් පිරිසක් මේ කණ්ඩායමක් මේ කරන්නේ. ඉතින් මම සතුටු වෙනවා ඔයාලා මෙහෙම කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ දේ ගෙනියනවාට. මොකද මොනම හේතුවකටත් මම කියන්නේ කැම්පස් එක කියන්නේ විශ්වවිද්‍යාලය කියන තැන
ඔයාලා බෙදීමක් වෙන්න එපා මොනම හේතුවකට. ඒ කියන්නේ එකට එක් රිටියොත් තමයි සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මොනම හේතුවකටවත් අර එකමුතුකම තියාගෙන ඉන්න තැන වෙන් වෙන්න එපා මොනම හේතුවකටවත්. මං කියන්නේ ඒ කියන්නේ අපි අපිට විශ්වවිද්‍යාලය තුල හම්බිච්ච අත්දැකීම් එක්ක ගත්ත දේවල් එක්ක එකට හිටියොත් තමයි ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මම ඉතින් ඔයාලට සුබපතනවා. ඔයාලගේ වැඩසටහනත් එක්ක ඔයාලගේ සරසවි රේඩියෝ කැම්පස් රේඩියෝ එක දිගටම ඔය විදිහට ලස්සනට කරගෙන යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම ඔබටත් අපි සුබපතනවා. කලින් කිව්වා වගේම ඔබේ ඉදිරි අනාගත වැඩ කටයුතු, ඔබේ ව්‍යාපාරික කටයුතු, ඔබේ කලා ජීවිතයේ වැඩ කටයුතු සියල්ලක්ම සර්වපකාරයෙන් සාර්ථකත්වයට පත් වෙන්න. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් සහ සුබ ජීවිතයක් අප ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී මතක් කරන්න ඕනේ මේ සබඳ සරසවි වැඩසටහනේ අපත් සමග කතා බහට එක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථී නුරානි තෙන්නකෝන් අපේ ආදරණීය සහෝදරිය. මීළඟ සබඳ සරසවි වැඩසටහන තවත් ආදරණීය චරිතයක් සමග අප ගෙන ඒමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. අදට ඔබෙන් සමුගන්නවා ඔබට ජයග්‍රාහී හෙට දවසක්. එවගේම මතක් කරන්න ඕනේ වැඩසටහනේ නිෂ්පාදකත්වය උමේෂ ශෂිකා, ඉෂිනි උදාරි, දිනුෂානි සෙවන්දි, දිල්මිකා අත්තනායක සමග මනීෂා හංසමාලි වැඩසටහන ඔබ වෙතට ගෙන ආවම ඉෂාරා විතානගේ. තවත් දවසක මෙවන් වූ වැඩසටහනකින් හමුවෙමු. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ඇකඩමියාවෙන් එහා ගිය උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි සබඳ සරසවි.